අයිබුවන් සුබ දැසනක් ඔබ එකතු වෙන්නේ නිවුස් මෝනින් එක නිවුස් වලත් ඇත්තම නිවුස් ඔබට කියන්නේ නිවුස් මෝනින් හැමදාම මේ ගෙවෙන්නේ මගේ රටේ ජනතාව අපේ රටේ ජනතාව සතුටින්ම ගෙවන දවස් කීපය රටේ ජනතාවගේ බලෙන් පත්තුණු ජනාධිපතිතුමන් මේ දවසේදී නිල වශයෙන් දිවුරුම් දෙනවා එතුමන් අද දවසේදී වැඩ බහර ගන්නට නියමිතයි වැඩ කරන රටක් හදන්න තමයි හැම විටම එතුමන් කටයුතු කරන්නේ මාතකිනුවන් සම්පත් සම්පත් ගුඩ් මෝනින් ගුඩ් මෝනින් රජිත් ගොඩක් ඓතිහාසික දේවල් ලියවිලා තියෙන නජිත් මේ සෙල්ලිපිවල හැබැයි මේ ඓතිහාසික දේ ලියවිලා තියෙන දැන් අද වගේ දවසක ගොඩක් පත්තර පිටුවල ඒ හින්දා මේ පත්තර පිටුවලින් අපි පටන් ගමු මම මුලින්ම අරගන්නේ දිර්මින පත්තරේ නජිත් දිර්මින පත්තරේ පළවෙනි පිටුවේ තියෙනවා පළවෙනි සිරස්තලයේ සෞභාග්‍යවත් දේශයක් ගොඩනගන්න නව ආණ්ඩුවක් පිහිටවනවා මෙහෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එතුමා කියලා දිනවා ජයගත නොහැකි අභියෝගයක් නැහැ දූෂණයෙන් තොර වෘත්තිමය රාජ්‍ය සේවයක් හදනවා කියලා මුල සිටම නව දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා කියලා රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක් ඇති කරනවා කියලා ඊළඟට මේ වාර්තාව ගේන්නේ ධනුෂ්ක ගොඩ කුඹුර චන්දන බණ්ඩාර නුවන් කොඩිකාර සහ අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුරේ වාර්තාකරුවන් තවදුරටත් එතුමා ප්‍රකාශ කරනවා නම් සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව ලබා දී ඇති ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීමට සිය ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා කියලා තමයි දිනවන පත්‍රයේ පළවෙනි පුවත විදියට තියෙන්නේ. අභිනව ජනාධිපතිතුමා සම්පත් මේ බව ප්‍රකාශ කරන්නේ මේ දවසේදී එතුමන් දියුරුම් දීම සිද්ධ කළා. ඓතිහාසික මුළුමහත් ලෝකයක් බලාගෙන ඉන්න ඓතිහාසික රුවන්වැලි මහසෑ පුදබිමේ තමයි එතුමන් දියුරුම් දීමට සහභාගී වෙන්නේ. රුවන්වැලි මහසෑ පුදබිම සම්පත් මේ ඓතිහාසික විතරක් නෙවෙයි ලෝකෙම ගත්තාම අර අතීත කතාවලත් වෙනවා මේ ස්වර්ණ භූමිය. ස්වර්ණමාලී චෛත්‍ය රාජන් වහන්සේ මේ භූමිය බොහොම ඓතිහාසික ඉතිහාසයේ ඒ සිදුවෙච්ච සිදුවීම් එක ගත්තාම දුටුගැමුණු රජතුමන් ඉදි කරපු රත්නමාලී චෛත්‍ය රාජන් ද්‍රෝණයක් දහතුන් වහන්සේ නිදන් කොට තැන්පත් කරපු මේ බොහොම බලගත් තැනක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ තැනක් තමයි දිරුම් දීමේ උත්සවය සඳහා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් තෝරගන්නේ. ඒ අතරදී ඊයේ දවසේදී එතුමන් ජාතිය ආමන්ත්‍රණය කරනවා. බොහෝ දිනක මේ ඊයේ දවසේ තමයි මේ රාජ්‍ය නායකයෙක් කරපු බොහොම ලස්සන කතාවක් නියම කතාවක් දැක්කේ කියලා. ඒ කතාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා මේ අද දවසේ ඩේලි එෆ්ටී පුවත්පත වාර්තා කරනවා ප්‍රෙසිඩන්ට් අවුට්ලයින්ස් පොලිසි ප්‍රයොරිටීස් මේ ප්‍රතිපත්ති වලට මුල් තැන දෙමින් එතුමන් කටයුතු කරන බව තමයි මේ දවසේදී සඳහන් කරන්නේ. රාජපක්ෂ ප්ලෙජස් ටු එස්ටැබ්ලිෂ් මෙට්‍රික් ක්‍රොසි ඉම්ප්‍රූව් එෆිෂන්සි මේ කාර්යක්ෂමතාව වැඩි කරන්න එතුමන් කටයුතු කරන බව සඳහන් කළා. සේ ඉස් නෝ රූම් ෆෝ කරප්ෂන් අන්ඩර් හිස් වොච් මේ එතුමන්ගේ පාලනයක් යටතේ දූෂණයට වංචාවට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ දවසේදී සඳහන් කරනවා. ඩික්ලර්ස් ඉන්ෂුරින් නැෂනල් සෙකියුරිටි ප්‍රයිමරි ඩියුටි ඔන් හිස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛ තැනක් දෙන බව එතුමන් අර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වන මොහොතේ පටන් මේ දක්වාම කියපු දෙයක්. රණවිරුවෙක් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි ජාතියක් පිළිබඳව රටක් පිළිබඳව බොහෝ දේ සැලකිල්ලට ගනිමින් එතුමන් අනාගතයේදී ඒ රාජ්‍යපාලනය නිවැරදිව ඉටු කරනවා දැකීම අපි හැමගේම අපේක්ෂාව අපි අනිවාර්යෙන් දන්නවා එතුමන් ඒ කාර්යය සිද්ධ කරාවි කියලා. මොකද දෙයක් කරලා පෙන්නපු කෙනෙක් ආයි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ සම්පත්. ඩේලි එෆ්ටී පුවත්පත ඒ විදිහට වාර්තා කරා. ලංකාදීප පුවත්පතේ පළවෙනි පුවත වෙලා තියෙන නජිත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දීපුන් දුන්න එක සෙත් පිරිත් මැද ගෝඨාභය දීපුන් දෙයි. ජනපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර රුවන්වැලි මහසෑ සලපතල මළුවේ දොටුගැමුණු පිළිරුව අසලදී ඊයේ පෙරවරු 10:47 යෙදුණු සුබ මොහොතින් මා සංඝරත්නයේ සෙත්තිරිස් සජ්ජායනා මැද්දේ දිවුරුම් දුන්නා කියලා තමයි ලංකාදීප පුවත්පතේ පළ වෙලා තියෙන්නේ. ඒක පොඩි කවියක් තියෙනවා නජිත්. විරු නර ප්‍රතිඳු රුව අභියස දොටුගැමුණු බලනව ජන ප්‍රතිඳු පොදු ජන හදරෙඳුනි. මේ ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච නව ජනාධිපතිතුමා දිවුරුම් දුන්නා. ඒක හරි සතුටින් වර්තා කරලා දිනු. දොටුගැමුණු රජතුමන්ගේ පිළිමේ අභියස තමයි මේ දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ. සම්පත් අද දවසේ අද පුවත්පතත් මේ ගැන වාර්තා කරනවා. රටේ යහපත වෙනුවෙන් විධායක බලතල උනත් පාවිච්චි කරන එතුමන් පසුබට වෙන්නේ නැහැ කියලා තමයි අද පුවත්පත කියන්නේ. ප්‍රෝණජිතේ වාර්තාව මේ චිතර සමල් එප්පාවල අනුරාධපුර වාර්තාකරු බීජ චතුරංගත් එක්ක එකතු වෙලා තමයි වාර්තාව ගෙනල්ලා තින්නේ. නව ජනපති දිවුරුම් දීම රුවන්වැලි මහා සෑ අභියසදී රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසුබට වෙන්නේ නැහැ.
හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට තමන් කිසිවිට පසුබට නොවන බවත් ඒ අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට ජනතාව විසින් ලබා දී ඇති ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම උදෙසා තම ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටවන බවත් හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා කියලා තමයි මේ වර්තාවේ සඳහන් වෙන්නේ පැතරදී සම්පත අද දවසේ ලංකාදීපයත් කියනවා මේ ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කරන්න නව ජනාධිපතිතුමන් සූදානම් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ පටන් හැම තැනකදීම එතුමන් සඳහන් කරන කාරණාව තමයි ජාතික ආරක්ෂාව අපි දන්නවා ජාතික ආරක්ෂාව නොමැතිකම හින්දා අපේ රට මුහුණ දුන්නු බරපතල දෙසනයක් කුරුළු ත්‍රස්තවාදී නිමා කළ අවුරුදු 10ක් ගෙවෙන මොහොතේදී පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්නට අපිට සිද්ධ වුණා ජාතික ආරක්ෂාව කිසි කෙනෙක් සැලකිල්ලට ගත්තේ නැහැ බිඳුවටම දාලා තිබ්බ හැබැයි ජාතික ආරක්ෂාවට මුල් තැන දෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඊයේ දවසේදී සඳහන් කළා ලංකාදීපයේ අදේ ගැන කියන එතුමා හිටපු ආරක්ෂක ලේකම්තුමා ලංකාදීපුවත් පාවිච්චි තියෙනවා සුජිත් හේවා ජුලිගේ අනුරාධපුරේ ඉඳලා තමයි වාර්තා කරලා තින්නේ ජාතික ආරක්ෂාවට මුල් තැන දූෂණයෙන් වංචාවෙන් තොර රටක් ගොඩනගනවා ජනපති ගෝඨාභය ජාති අමතමින් කිව්වා කියලා තමයි කියලා තියෙන්නේ තමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටවන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුරාධපුරයේදී ජාති අමතා පැවසිය කියලා තමයි තියෙන්නේ ඒකේ වැඩිදුර තොරතුරු තියෙනවා 6 වෙනි පිටුවේ එතරම් සම්පත් දෙලි මිරපුවත් පතත් අද දවසේ මේ පිළිබඳව වාර්තා කරන ඊ පැවැත්වෙච්ච දිරුම් දීමේ උත්සවයේ පිළිබඳව දෙලි මිර ප්‍රධාන සිරස්තලයේ වෙනවන්නේ අද ඒ පුවත සඳහා ලියන්නේ අද දවසේ මේ පුවත ඔව් ප්‍රදීප් දිල්රුක්ෂාන් විසින් President says will form new government to implement his policies මේ නව ජනාධිපතිතුමා ප්‍රතිපත්ති මත අනාගතයේදී සාර්ථක රාජ්‍යපාලනයක් සිද්ධ කරන බවට ඊ ප්‍රතිඥා දුන්නා පවර්ස් ඔෆ් ප්‍රෙසිඩන්ට් ඇන් PM before after A19 මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින් තිබ්බ ජනාධිපති බලතල සහ අගමැති බලතල පිළිබඳවත් අද දවසේ ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා ඒ අතරෙදි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දවසේදී සඳහන් කරන wishes to remain neutral in foreign relations මේ විදේශ සම්බන්ධතාවලදී අර neutral නැත්තම් නිෂ්ක්‍රීය ප්‍රතිපත්තියක් අනුග්‍රහණය කරන බව එතුමන් සඳහන් කරනවා මේ විදේශ ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕන කියන කාරණාව මේ දවසේදී එතුමන් සඳහන් කළා request Tamils and Muslims to join him countries betterment එතුමන් සඳහන් කරනවා මේ සිංහල ජනතාවගේ ඡන්දයෙන් මම ජනාධිපති වෙන බව දැනගෙන හිටියා. හැබැයි ඒ ජයග්‍රහණේ විජයග්‍රහණයක් කරන්න දෙමළ සහ මුස්ලිම් ජනතාවටත් එකතු වෙන කියලා එතුමන් සඳහන් කළා. මේ ජනාධිපතිවරණයට පෙර. හැබැයි සැලකිය යුතු මට්ටමින් දෙමළ සහ මුස්ලිම් ජනතාව ඊට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඒ කොහොම වුණත් මම රටේම ජනාධිපති සමස්ත ජනතාවගේම නායකයා. ඒ නිසා හැම කෙනෙක්ටම එකතු වෙලා සංවර්ධනයේ ඉදිරිගමන දකින්න හෙන්න කියලා එතුමන් මේ දවසේදී ආරාධනාවක් කළා. රුවන්වැලි සෑ පුදබිමේදී. සම්පත් ඊළඟට තියෙනවා මේ නජිත් දිවුරුන් දීමේ උල්ලට අගමැති එතුළු එමතිවරු පස් දෙනෙක් ආවා කියන ප්‍රවෘත්තිය අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය සලපතල මළුවේ පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුන් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එමතිවරුන් වන රවි කරුණානායක අර්ජුන රණතුංග වජිර අබේවර්ධන දයාගමගේ ඇතුළු ජෝ නමරතුංග යන මහත්වරු සහභාගී වුණා කියලා අදෝසිය ඩෙලි මිරර් පුවත්පතත් ඒ ගැන සඳහන් කරනවා සොයරින් ඉන් සෙරමනි රවි අර්ජුන දයා ජෝන් බොයිට් ඇඩ් බයි පබ්ලික් මේ රවි කරුණානායක අර්ජුන රණතුංග දයා ගමගේ ජෝන් නමරතුංග මේ අමාත්‍යවරුන් ඊයේ දවසේදී දිවුරුම් දීමේ උත්සවයට පැමිණ තිබුණා කෙසේ වෙතත් ජනතාවගෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැති බව තමයි අද දවසේ ඩෙලි මිරර් පුවත්පත සඳහන් කරන්නේ යතරදී අපි දුටුව සමාජ මාධ්‍යවලත් ඊයේ දවසේ පළ වෙලා තිබ්බ මේ හිස්බුල්ලා මහත්තයත් ඇවිල්ලා තිබ්බා මෙතනට ඒ කොහොම වුණත් ආරාධනා පත්‍රයක් තිබිච්ච නැති හින්දා හරවල යවුවා කියලා තමයි ඊයේ දවසේ සමාජ මාධ්‍ය වගේම අනෙකුත් මාධ්‍ය වාර්තා කළ තිබේ. අපි බලමු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඊයේ දවසේදී ජාතිය හමුවේ කළ ප්‍රකාශය වගේම ඊයේ පැවැත්වෙච්ච දිවුරුම් උත්සවය. අලුත් බලාපොරොත්තුවක් අලුත් අපේක්ෂාවන් පෙරටු කරගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ මහරදුන් අභියස දිවුරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වන අනුරාධපුර රාජධානියේ රුවන්වැලි සෑ රදුන් අභියස මේ දිවුරුම් දීම සිදු කිරීමත් විශේෂත්වයක්. රට නැවත බේරා ගැනීම රට ආරක්ෂා කිරීම මෙන්ම රට නැවත ගොඩනැගීම යන අභියෝග ත්‍රිත්වයම අතැතිවයි හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ ආකාරයෙන් රට බාරගනු ලැබුවේ. දහස් ගණන් ජනතාව මහා සංඝරත්නය වෘත්තිකයන් රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙරටු කරගත් ජාතික මහෝත්සවයක් ලෙස
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ දිවුරුම් දීමේ උත්සවය ඓතිහාසික අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් ඉදිරිපිට සංවිධානය කොට තිබුණා. ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය පැවතුනේ මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාද මැදේ. ජනාධිපතිතුමා දිවුරුම් දීම පිළිබඳ නිවේදනය ජනාධිපති ලේකම් උදේ ආර්සිනවරත්න මහතා ප්‍රකාශයට පත් කළා. දිවුරුම් දීම සඳහා වන මොහොතයි අපි මේ ළඟා වෙමින් සිටින්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිවෙලින් 32(1) ව්‍යවස්ථාවෙන් හා 157 ආ 7 ව්‍යවස්ථාවේ විධිවිධාන යොදා ඇත්තා වූ ආකාරයට පූර්වෝක්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනයේ දක්වා ඇති ප්‍රතිඥාවන් දී ඊට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරය අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් භාරගනු ලබන බව මෙවින් නිවේදනය කරනු ලැබේ. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙහි කාර්ය හා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය ඇමතුවා. මේ ජයග්‍රහණයේ ප්‍රධානතම සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියා. මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. මා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලුම ඡන්ද දායකයන්ට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය හා ගෞරවය පුද කරනවා. ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. මට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. උනන්දුව ඇතනම් කළ නොහැකි කිසිවක් නොමැති බවද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන දැක්ම අප සතුව තිබෙනවා. ඒ සඳහා සැලසුම් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා අපි ඔබට ඉදිරිපත් කොට තිබෙනවා. මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබටවන්නේ නැහැ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා මා සමග එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහතුරුන් මෙන්ම විදේශ ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් රසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. අති විශාල පිරිසක් රුවන්වැලි මහසෑ මළුවට එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමෙන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එෙහිදී ආගමික වතාවත් වලටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් වුණා.
ඒ දවසේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. මේ දිවුරුම් දීමත් එක්කම අපි දැකපු දෙයක් තමයි මේ රට පුරා ජනතාව ප්‍රීතිකෝෂ අපවැත්තුවා. හැම හන්දියක් ගානේම සම්පත් මේ රත්ඥ දැල්වා කිරිබත් මේ කෑවා. මේ හැමදේම රටේ ජනතාවගේ ප්‍රීතිය රටේ ජනතාවගේ ශක්තිය පෙන්වන දෙයක් විදිහට තමයි අපි හැමදෙයක්ම දකින්නේ. ඒ අතරෙදි රටේ මේ ආර්ථිකයත් ශක්තිමත් වෙන බවට මේ ඊයේ දවසේදී අපිට ආරංචියක් ලැබුණා. කොටස් වෙළඳ පොලේ යකය අවුරුද්දකට පස්සේ ඉහළ ගිය බව ඊයේ දවසේ අපිට වාර්තා වුණා. අද දවසේ ජාතික පුවත්පත් හේ ගැන වාර්තා කරනවා. මොනජිතර අපි කියුවනේ ඉතිහාසයක් අලුතෙන් ලියවෙනවා කියලා. ඒකට ඉතින් මේ අකුරු තමයි සාක්ෂි විදියට තියෙන්නේ. දෙවෙනි පත්‍රය ඒ ගැන වාර්තා කරලා තියෙනවා ශාම් නුවන් ගණේවත්ත ඒකක 106.54 කින් කොටස් ඉහළ ගියා කියලා. කොළඹ කොටස් වෙළඳ පොළ විනාඩි 15ක් ඇතුළත ඉහළ යයි. කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය ඊයේ 18000 ගනුදෙනු අවසාන වන විට ඒකක 6129.56 දක්වා ඒකක 106.54 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ඇතුල් පිටුවක තියෙනවා මේ නජිත් ඒකේ සම්පූර්ණ වාර්තාව. එසේ මීයේ කොටස් වෙළඳ පොළ දෛනික ගනුදෙනු ආරම්භ වේ මුල් විනාඩි 15 තුළදී සියලු කොටස් මිල දර්ශකය 104 කින් ඉහළ යෑමද විශේෂත්වයකි. එසේම කොටස් වෙළඳ පොළේ SNP ශ්‍රී ලංකා 20 දර්ශකයේද ගියේ සිකුරාදා වාර්තා වූ ඒකක 2986.52 සිට 18000 ඊයේ දිනේ ගනුදෙනු අවසාන වන විට ඒකක 3046.04 දක්වා ඒකක 59.5 කින් ඉහළ ගියා කියලා. එපොතම ඩෙලි එෆ්ටි පුවත්පත වාර්තා කරනවා මේ විදිහට ස්ටොක්ස් ජම්ප් ටු මෝ දෑන් 1 ඉයර් හයි රුපී හෆ් ආෆ්ටර් රාජපක්ෂ පෝල්ස් වින් කියලා. ගේන්ස් බයි 1.9% ඉන් ඒර්ලි ට්‍රේඩ්. සීඑස්සී ඕල් ෂයින් ඉන්ඩෙක්ස් ක්ලෝසස් ඇට් හයස් සින්ස් 10th August 2018. 2018 වසරේ අගෝස්තු 10 වෙනිදායින් පසුව ඉතිහාසයේ වැඩිම අගයක් වාර්තා කළා කියලා. ඊයේ දවසේදී කොටස් වෙළඳ පොළගේ ඉහළ ගිය පුවත ඔය විදිහට අද ඩෙලි එෆ්ටි පුවත්පත වාර්තා කරනවා. අපි මේ පිළිබඳව ඊයේ දවසේදී ප්‍රවෘත්ති විකාශය තුළින් ඔබ දැනුවත් කළා. අපි බලමු මේ තමයි ඊයේ දවසේ අපි මේ පිළිබඳව තිබූ ප්‍රවෘත්ති සටහන. මේ කොටස් වල පොල් නිලධාරි මහත්මයෙක් කියන අදහස් දක්වුවා. අද දිනේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් තිබෙනවා. එම ඉහළ යාම හේතුවෙන් සියලු කොටස් මිල දර්ශකයේ අගය අද දින අවසානයේදී ඒකක 6129.56 ලෙස සටහන් වෙනවා. මේ අගය මෙම වර්ෂයේදී සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වී ඇති ඉහළම අගය ලෙස සඳහන් කරන්න පුළුවන්. ගනුදෙනු අතින් ගත් විට අද දිනේදී රුපියල් බිලියන 2.4 පිරිමැටමක් වාර්තා වී තිබෙනවා. මේ වසරේදී දිනයක් තුළ වාර්තා වූ වැඩිම ගනුදෙනු ප්‍රමාණය වන 18,569 අද දිනේදී වාර්තා වීම විශේෂත්වයක්. ඔය අතරේ රටේ ජනතාවට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා. රටේ ආණ්ඩුවක් තියෙනවද, අලුත් ආණ්ඩුවක් හදනවද, අලුත් ඇමති මණ්ඩලයක් පත් වෙනවද කියලා. ඇමතිවරු තනතුරු වලින් ඉවත් වෙනවා. ඒ අතරේදී අලුත් ඇමති මණ්ඩලයක් පත් වෙනවද. අපි බලමු අද දවසේ ජාතික පුවත්පතේ පිළිබඳව වාර්තා කරන සම්පත් දිවයින පුවත්පත මොනවද කියන්නේ. ඕනාලි දිවයින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුව විසුරුවනවද නැද්ද. මේ වාර්තාව කියන්නේ අකිත පෙරේරා තීරණ ගන්න විශේෂ පක්ෂ නායක හමුව. ජනපති වර්ණයෙන් ලද ප්‍රතිඵල අනුව ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට කටයුතු යොදලා තියෙනවා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අතර සම්පත් අර මෞබිම් පුවත්පතත් වාර්තා කරන මෞබිම් පුවත්පතේ සඳහන් වෙනවා මේ ආණ්ඩුව බාර දෙන්න ලෑස්ති කියලා විපක්ෂයෙන් සමාවෙන මේ ආණ්ඩු පක්ෂ වත්මන් ආණ්ඩු පක්ෂ මේ ලක්ෂ්මන් කිරල් ඇමතුමා පවා සඳහන් කළ තිබ. ඒ පුවතට අපි අවධානය යොමු කරමු. මේ අද දවසේ මෞබිම් පුවත්පතේ ගැන වාර්තා කරන ආණ්ඩුව බාර දෙන්න අපි ලෑස්ති කියලා කියන ආණ්ඩුව බාර දෙන්න අපි ලෑස්ති කිරල් මහත්තයා කියලා තියෙන්නේ ජේටි ද සිල්වා තමයි වාර්තා කරන්නේ. අපේ ආණ්ඩුව ඉක්මනින් විපක්ෂයට බාර දීමට අපි සූදානම්යයි සභානායක ලක්ෂ්මන් කිරියල්ල මෞබිමට පැවසුවා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. දෙවැනි පිටුවේ තියෙනවා ඒකේ වැඩි විස්තර. ලබන පෙබරවාරි 16 වෙනිදා දිනට පසු ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට හැකියයි කිරියල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා.
ඩෙලි මිර පුවත්පතත් අද දවසේ ඒ ගැන මේ විදිහට කියනවා UNP2 seat government to new president මේ නව ජනාධිපතිවරයාට රජය බාර දෙන්න සූදානම් ආණ්ඩුව බාර දෙන්න සූදානම් ජෙනරල් ඉලෙක්ෂන්ස් after February මේ පෙබරවාරි මාසෙන් පස්සේ තමයි මහමැතිවරණයකට යන්න පුළුවන්කම හැකියාව තියෙන්නේ මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයත් එක්කම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයත් එක්කම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයත් එක්කම අවුරුදු 4.5ක් යනකම් පාර්ලිමේන්තුව විසිරුවීමේ හැකියාවක් නැහැ ජනාධිපතිතුමාට. ඉතින් පෙබරවාරි මාසෙන් පස්සේ තමයි ඒ විදිහට යනවා නම් මහමැතිවරණයක් තියන්න හැකියාව තියෙන්නේ. නැත්නම් පාර්ලිමේන්තුවේ ඒකමතික අනුමැතියකින් 3-2 සම්මත කරලා මැතිවරණයකට යමේ හැකියාවක් තිබෙනවා. කොහොම වුණත් මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට විශ්‍රාම වැටුප් පහිමි වීමේ අවධානමක් තියෙනවා. මේ හින්දා බොහෝ දෙනෙක් ආණ්ඩුව විසිරුවන්න කැමති නැහැ සම්පත්. අර විශ්‍රාම වැටුප් කතාව හින්දා මොකද අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් තේරීපත් වුණා 2015 අවුරුදු. ඉතින් මේ පිරිස තාමත් අවුරුදු 5ක කාලය ඉක්මවල නැහැ පාර්ලිමේන්තුව තුළ. ඒ හින්දා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීමේ ඉඩකඩක් තියෙනවා. එහෙනම් පාර්ලිමේන්තුව දැම්ම විසිරවන්න හැකියාවක් නැහැ කියලා තමයි ඔවුන් හැමදෙනෙක් ඊයේ දවසේදීත් අපි දැක්ක විවිධ ප්‍රකාශ කරන අතරේ කිරේල් මහත්මයා මේ ප්‍රවෘත්තියේදී සඳහන් කරන matter to be discussed with opposition today මේ අද දවසේ විපක්ෂය සමග මේ පිළිබඳව සාකච්ඡා කරන්න නියමිතයි කියලා ලක්ෂ්මන් කිරේල් අමාත්‍යතුමන් සඳහන් කරනවා. ඩෙලි මිර පුවත්පතයි අද ඒ ගැන කියන්නේ. රෝණජිතරවේ මහචන්දේකට යන්න 3-2 අනුමැතිය දී යුතුද නැද්ද කියලා විජාප කණ්ඩායම රැස්වීම මොඩ් එකක් පළ වෙලා තියෙනවා. ඒ පිළිබඳව අද තියෙන මේ මෞබි පුවත්පතේ මම හිතන්නේ ඒ ගැන අපිට මේ සඳහන් කරන්න පුළුවන්. ඔව් මේ දවස්ෙදි අපි මේ වළඳ ප්‍රවෘත්ති සටහනකුත් ලැබුවා. ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මුණ ගැහුණා. විවිධ අදහස් පළ වෙලා තිබ්බා. තරුණ මන්ත්‍රීවරු කැමති නැහැ පාර්ලිමේන්තුව විසිරුණට. හැබැයි තින් අර අමාත්‍ය දුරල දරන පිරිස නම් කැමති ආණ්ඩුව විසිරුවලා ඡන්දෙකට ගිහිල්ලා අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වෙනවට. අපි බලමු මේ දවසේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන් මේ විදියට අදහස් පළ කළා. සාකච්ඡාවේ ගරු අගමැතිතුමා කිව්වා පොහුට්ටුවේ සියලුම නායකයන් හමු වෙනවා බදාදාට. බදාදායෙන් පස්සේ එතුමා අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ රූප් මීටින් එකේ බොහෝ දෙනෙක් පැමිණ හිටියා. ඒගොල්ලන්ගෙන් අදහස් විමසලා තීරණයක් අරගෙන මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා සමගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්කත් කතා කරගෙන හරි තීන්දුවකට එනවා කියලා. අපි මැතිවරණ යන්න කැමති. ඕන වෙලාවක මැතිවරණ යන්න සූදානම්. ඉතින් මේ වෙලාවේදී අපේ අදහස පෞද්ගලිකව අපි ලබා දුන්නා. රජයක් හැටියට අපි ජනමතයට හිස නමලා අපි රජ බාර දෙය යුතුයි රාජපක්ෂ ආණ්ඩුවක් හදන්න. ඒ කණ්ඩායමට අපි ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන ඒ මතයේ තමයි පෞද්ගලිකව මම ඉන්නේ. ඔබතුමා හිතනවාද පක්ෂයේ නායකත්වයේ ඉඳලා තියෙන තනතුරු වල වෙනසක් වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමත් මේ ඊළඟ මැතිවරණයට කලින් සිදු විය යුතුයි කියන මේ මතයේ ඉන්නවා. ඉතා පැහැදිලිව. පක්ෂ නායකත්වයේ පමණක් නෙමෙයි පක්ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානයේ විය යුතුයි. පක්ෂයේ ඉදිරියට යනවා නම් දැන් මේකෙන් හොඳට පාඩම් ඉගෙනගෙන වෙච්ච දේවල් ගැන තේරුම් අරගෙන පක්ෂ ප්‍රතිසංවිධානයක් අනිවාර්යයෙන්ම ඉදිරියේ මේ සියලු අන්තවල ප්‍රතිසංවිධානයක් කළ යුතුයි කියන ඒ යෝජනාවකුත් ආවා. ඒකත් සාකච්ඡාවට භාජනය කරා. දැන් තියෙන රටේ තියෙන වර්තමාන තත්ත්වයට අනුව අපි වර්තමානය සහ අනාගතය සම්බන්ධව කටයුතු කිරීම. ඉතින් ඒ සම්බන්ධව තමයි රජයේ පවත්වාගෙන යන්නේ විශේෂද අපි පවත්වාගෙන යනවද නැත්නම් අපි විපක්ෂයට යනවද ඒ පිළිබඳව තීන්දුවක් ගන්න තමයි ලබන බදාදා තියෙන පක්ෂ නායක සාකච්ඡාවේදී තීන්දුව ගන්න. මේක ඇතර මේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්කම අපිට දේශපාලනය සම්බන්ධයෙන් අපිට අනාවෙක් කියන්න බෑ. ඒකදී ජනතාව විශාල වශයෙන් කම්පාවට පත් වුණා. ඒකේ පාඩු ඔක්කොම ආවේ අපිට ගෝඨාභය රාජපක්ෂලා රාජපක්ෂ මහතුරු ඒකේ උපරිම වාසිය ගත්තා. ඉතින් ඒකට ජනතාව මේ කාලයත් එක්කම ඒවටත් පිළිතුරු ලැබෙයි ඉදිරි අනාගතයේදී. සහරාන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂලා ගත්තා. අනිවාර්යයෙන්ම ඔබතුමාලා දන්නවනේ ඔබතුමාලා කරේ ඒකනේ ඔබතුමාලගේ මාධ්‍ය වලින් කරේ මේ ඒ ජාතිවාදී වපුරපෙකනේ. මගේ පෞද්ගලික මතය නම් ආණ්ඩුව අපි දෙන්න ඕනේ. අපි ආණ්ඩු කරලා ඉන්න දැන් බෑ. මොකද ජනමතය අපිට විරුද්ධව ගිය හින්දා අනිවාර්යයෙන්ම ආණ්ඩුව අපි ආණ්ඩුවෙන් ඉල්ලාස් වෙලා විපක්ෂයට යන්න ඕනේ කියන මගේ පෞද්ගලික මතය. ඉතින් ඒ වගේ අනිත් මන්ත්‍රීව ඇමතිවරු ඒගොල්ලන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරච්චරයි. ඉතින් මම නම් කල්පනා කරුවේ දැන් අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. අලුත් ජනාධිපතිතුමා පත් වුණා හින්දා තවත් ඉතින් මේ තනතුරේ ඉදීම සූසු නැහැ කියලා මගේ පුද්ගලික මතය. සජිත් මහත්තයා එහෙම ආවේ නැහැ. එතුමා සූරි කලා සියරම දෙනාට ඡන්දෙ දුන්න.
එතුමා පිළිබඳ අපි සාකච්ඡා කළා එතුමත් එක්ක අද උදේ අපි ඉදිරියේදී එතුමත් එක්ක ඉදිරිය ගන්න ක්‍රියාමාර්ග සහිත ප්‍රේමදාස මහත්මත් එක්ක අපි ඉන්නවා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සහිත ප්‍රේමදාස මහත්මා ඉදිරියේදී දේශපාලනයේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඇවිල්ලා මේ පක්ෂය ඉදිරියට අරයියි කියලා සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් දීලා තිබෙනවා ඒ තීන්දුව අපි පිළිගන්නවා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ප්‍රධාන වශයෙන් පක්ෂයක් හැටියට අපි කල්පනා කරන්නේ වහාම ජනමතයට අපි ගරු කරමින් පාර්ලිමේන්තුවේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවලා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය රජයට ලබා දී යුතු තිබෙනවා. සදා අපි කැපවලා ඉන්නවා පක්ෂයක් හැටියට. News morning copy had the Davasi Jatik about Fatal Turtu Katakarim in Hiti after the Sampat Mimi Arden Andupakshi, Samahara Matiamaturu, Sahamantri, Urungi Kata, Ahuhamumi, Chandit Kaling, Vita, Vedia Vena Sadahasan, Beru Hebe, then Godakai Ganahas, Vinasila Janamate the Garukaran, Hebe Tamatarani, Janamate the Garukaran, Matimantri, Ruin, Nogi, Pena, Janatab, Matia Labadi Latino, Janataun Gitir and Labadi Latino, Rate Janadi Patrik Patkalino, Rate Bahutrakin, Janadi Patumagi Patti, Mate, Eting our Jati Karakshav, Tarachan Ilavati, Hebe, Samahara Mantriuru, again, Piligan at Kemati Meh. මේ තවන මේ ජනතා මතය කියන්නේ අද තිබ්බක නෙමෙයි හෙට ඒක වෙනස් වෙනවා මේ තාම එතුමලා හිතන් ඉන්නවත් දන්නේ නැහැ තාම ජනතාව උන්ලං කියලා දිනමිට පත්‍රයේ තියෙනවා නජිත් මේ ජනපතිතුමාගේ වැඩ බාර ගැනීම අද කියලා මේ වාර්තාව කියන්නේ චමීර ඇල්ලදෙනිය ජනපති වැඩ බාර ගැනීම අද අභිනව 7 වෙනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලේකම් කාර්යාලයේදී අද වැඩ බාර ගැනීමට නියමිතයි ජනාධිපති ලේකම් ලෙස පීබී ජයසුන්දර මහතා පත් කිරීමට ද නියමිතය මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කරනු ඇතයි ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි චමීර කියලා තියෙන්නේ නජි වැඩ බාර ගැනීමදනේ ඔව් අද දවසේ සිද්ධ වෙන බව තමයි ඊයේ දවසේ ලැබිච්ච ආරංචි වලින් තරතුරු සනාථ වුණේ කොහොමුණත් ඩෙලිෆ්ටි පුවත් පත දෙයි ගැන මේ විදිහට කියනවා කී පෝට්ස් ෆෝ පීබී ආටිකල් ඇන් කමල් මේ පීබී ජයසුන්දර මහතාට ඒ වගේම එස්ආර් ආටිකල් මහත්මයාට සහ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාට නවරජයේ ප්‍රබල තනතුරු කිහිපයක් හම්බ වෙනවා කියලා අද ඩෙලිෆ්ටි පුවත් පත කියනවා වෙටරන් ෆයිනෑන්ස් සෙක්‍රටරි ඩොක්ටර් පීබී ජයසුන්දර ඉස් ටු බී අපොයින්ටඩ් ද සෙක්‍රටරි ටු ප්‍රෙසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැත්නම් මේ ජනාධිපතිතුමන්ගේ නව ලේකම්වරයා වශයෙන් ආචාර්ය පීබී ජයසුන්දර මහත්මයා පත් කිරීමට සූදානම් බව ඒ වගේම ජයසුන්දර was one of the longest serving treasury secretaries when මහින්ද රාජපක්ෂ was the president in finance minister මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පාලන සමයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළා පීබී ජයසුන්දර මහත්මයා another seasoned central bank officer SR article is to be appointed the secretary to the treasury and to the minister of finance මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහ බණ්ඩාගාර ලේකම් විදිහට SR article මහත්මයා පත් කිරීමට නියමිත බව ඒ වගේම ආරක්ෂක ලේකම්තුමන් විදියට නව ආරක්ෂක ලේකම්තුමන් විදියට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයාව පත් කිරීමට සූදානමින් සිටින බව තමයි අද දවසේ ඩේලි FT පුවත්පත ඔය විදියට වාර්තා කරන්නේ. ඔය පුවත වාර්තා කරලා තියෙනවා නජිත් අද දිවයින පුවත්පතෙත් මේ නව ජනපති ලේකම් පීබී ජයසුන්දර ශාම් නුවන් ගණේවත තමයි මේ වාර්තාව ගැනලා තියෙන්නේ. ආචාර්ය පීබී ජයසුන්දර මහතා නව ජනපති ලේකම්වරයා ලෙස අද වැඩ බාර ගැනීමට නියමිතයි. ආචාර්ය ජයසුන්දර මහතා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් වරයෙකි. එහෙම තමයි සඳහන් කරලා තියෙනවා ජී. මේ පීපී ජයසුන්දර මහත්තයා හැබැයි 2015ට කලින් ආණ්ඩුව තුලදී ඒ ආණ්ඩුව හිටු ඇමතිවරුන්ගේ පොඩ්ඩක් ඇඟිල්ල දික් වෙලා පොඩි පොඩි කතන්දර ටිකක් තිබ්බා. හැබැයි දැන් එතුමා මේ ජනාධිපති ලේකම් වරයා වශයෙන් පත් වෙන්නේ. අපි බලමු එතුමට අත්දැකීම් තියෙනවා. එතුමා හොඳ රාජ්‍ය නිලධාරියෙක්. එතුමා යුරෝප සංගමයෙන් තමයි මේ නජිත් මේ කියන්නේ. මැතිවරණ ක්‍රියාවලිය සාමකාමී. ක්‍රිසන්ති විතරණ වාර්තා කරන්නේ මැතිවරණ ක්‍රියාවලිය සාමකාමී හා මනා තාක්ෂණික
කලමනාකාරීත්වයෙන් යුක්ත වූ බව යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරයි. එය ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් වූ බවද මෙම කණ්ඩායම අවධාරණය කරා කියලා තමයි දීමෙන පත්‍රයේ අද සටහන් වෙලා තියෙන්නේ. ප්‍රවෘත්තිම සම්පත් ඩෙල්ලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. මේ විදිහට මැස් මීඩියා, සෝෂල් මීඩියා, බයසස් නීඩ් කර්බින්, ඒෂියන් පෝල්ස් මොනිටර් කමෙන්ට්ස් ෆ්‍රී ඇන් ෆෙයාර් ඉලෙක්ෂන් මේ නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වුණු බවට යුරෝපා මැතිවරණ කොමිසම වගේම ආසියා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් ප්‍රකාශ කළා කියලා දිස්නා මුදලිගේ ලියන්නේ. ది ඉන්ටර්නැෂනල් ඉලෙක්ෂන් ඔබ්සර්වර් ගෲප්ස් යෙස්ටර්ඩේ කන්ග්‍රැචුලේට් ද පීපල් ඔෆ් ශ්‍රී ලංකා ඔන් ද සක්සස්ෆුල් ලාර්ජ්ලි peaceful and orderly conducted in the presidential election 2019 2019 ජනාධිපති වරණේ නිදහස් අසාධාරණව සාමකාමීව පැවති බවට ආසියා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කළා කියලා ඩෙලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. ඊයේ දවසේ අපි මේ පිළිබඳව ප්‍රවෘත්ති සටහනක් ලැබුවා යුරෝපා මැතිවරණ නිරීක්ෂණ සංගමේ අවසන් වාර්තාව ඊයේ දවසේදී එළිදැක්වුණා. යුරෝපා සංගමයේ නිරීක්ෂණය කළ පරිදි ජනාධිපතිවරණය නිදහස හා සාමකාමී මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොරව පැවති බව සහතික කරනවා. එමෙන්ම තාක්ෂණික වශයෙන් නිසි ලෙස කළමනාකරණය කළ මැතිවරණයක් ලෙස මෙය හැඳින්විය හැකි. ඇතැම් අවස්ථාවල රජයේ සම්පත් අවභාවිත කිරීම, මාධ්‍ය පක්ෂපාතීත්වය සහ අනුමත කළ නොහැකි ප්‍රචාරණ වියදම් දැකගත හැකි වූ බවයි එම සංගමයේ නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. මාධ්‍ය හමුවක් පවත්වමින් යුරෝපා නිරීක්ෂකයින් මෙම වාර්තාව එළි දැක්වුවා. එහෙත් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍යවල පක්ෂපාතීත්වයක් මෙන්ම වෛරී සහගත හැසිරීමත් දැකගත හැකි වුණා. එමෙන්ම ව්‍යාජ තොරතුරු හෝමාරු වන අවස්ථාද දැකගත හැකි වූ බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ආගම් හා සමාජ බෙද නොසලකා ශ්‍රී ලංකාව පියවරින් පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවට එක්ව වැඩ කිරීමට අවශ්‍ය බව හැඟවෙන එක් අවස්ථාවක් ලෙස මෙම මැතිවරණය හැඳින්විය හැකි බවයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරන්නේ. එතම යුරෝපා සංගම ඇතිවන නිරීක්ෂණයන් ඊයේ දවසේදී සඳහන් කරපු කාරණාව අතරදී පෙරේද දවසේ ජනාධිපතිතුමන් තේරීපත්තුණු විගසම රටවල් වැසකින් සුබ පැතුම් ගලාගෙන ආව ඉන්දියාව, ඇමරිකාව මේ ආදී රටවල්වලින් ඊයේ දවසේ චීනයත් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ඒ පිළිබඳව ද ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට කියනවා. China congratulates President, hails lasting friendship between China and Sri Lanka. ශ්‍රී ලංකාව සහ චීනය අතර නොබිදුණු සම්බන්ධතාවල අලුත් පිම්මක් විදිහට මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්. ජනාධිපතිතුමන්ට සහය පළ කරමින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් ශක්තිමත් කරමින් ඉදිරියේදී කටයුතු කරන බව චීනය සඳහන් කරනවා. මේ සිංහුවා පුවත් සේවයේ වාර්තා කරන පුවත China on Monday congratulated Gotabaya Rajapaksha on winning the presidential election to become Sri Lanka's new president. China feels happy for Sri Lanka on smoothly holding the presidential election and completing the major domestic political agendas and extend its heartfelt congratulations to Gotabaya Rajapaksha. මේ චීනයේ හදපත්ලින්ම ඔවුන්ගේ සුභාශිංසන සතුට ප්‍රකාශ කරන බව. යතරදී මේ ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය නිදහස් හා සාමකාමීව බොහොම ස්මූත්ලි නැත්නම් බොහොම සුමට විදිහට මේ කටයුතු සිද්ධ වුණා කියලා චීනය ඊයේ දවසේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. ඩේලි නිවුස් පුවත්පතයි ඒ ගැන අද කියන්නේ. සම්පත් රජිත් මේ දිරමෙන පුවත්පතේ තියෙනවා ජනපති රුව වෙනුවට රාජ්‍ය ලාංඡන. හොඳ වැඩක් නැජිත් මේ නැත්තම් හැමතරම මැතිතුමාගේ පින්තූරේ ජනාධිපතිතුමාගේ පින්තූරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති ධූරයට පත්වීමත් සමග රාජ්‍ය ආයතනවල ජනපති රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකිරීමට තීරණය කර තිබේ. ඉතිහාසයේ පත් වූ කිසිදු රාජ්‍ය නායකයෙකු මෙවැනි තීරණයක් ගැන නොතිබුණු අතර සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ජනපතිතුමා ගෙන යන වැඩපිළිවෙල මෙහෙම තියෙනවා කියලා තමයි කියලා තියෙන නජිත්. ඒ වැඩේ හොඳයි නේද? ඔව් පැහැදිලිවම. ඒ කියන්නේ මේ රාජ්‍ය නායකයාගේ සහ මේ අගමැතිවරයාගේ පින්තූර තමයි සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට ගිහම දකින්න පින. හැබැයි ඉතින් රජයේ ලාංඡනයේ දකින්න හම්බ වෙන්නේ නැහැ බොහෝ තැන්වල. දැන් ඒ කටයුත්ත හොඳයි. මේ ජනපති රුව අගමැති රුව ඉවත් කරලා රාජ්‍ය ලාංඡනයේ සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කරන්න කටයුතු කරන බව තමයි ඊයේ දවසේදී අපිට දැනගන්න හම්බුනේ. ඒ අතරේදී නව ජනාධිපතිවරයා වෙනුවෙන් අලුත් ධජයක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් මේ බොහෝ දිනක් දැනගෙන හිටපු නැති කාරණාවක්. අලුතෙන් ජනාධිපතිවරයෙක්
පත්වනහම ඒ ජනාධිපතිවරයාට මේ අනන්‍ය වූ දජයක් තියෙන මහින්ද රාජපක්ෂ මහතාට වෙනම දජයක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට වෙනම දජයක් තිබ්බ මේ 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 විදිහට වෙනම මේ නව ජනාධිපතිවරයෙක් පත්වනහම දජයක් නිර්මාණය කරනවා මෙවර ජනාධිපතිවරයාගේ දජය නිර්මාණය කළේ බොහොම විශේෂ කෙනෙක් අපේ ITN මාධ්‍යාලයේ අපිට විශේෂ කෙනෙක් ජනක් ජයසූරිය මහත්මයා අපේ නිර්මාණ අධ්‍යක්ෂතුමන් මේ මේ දජය නිර්මාණය කළේ ඒ විතරක් නෙමෙයි මේ ලංකාවේ දැනට පාවිච්චි වෙන අර ලෝගෝස් කියලා අපි කියන්නේ විවිධ සලකුණු සන්නාම නැත්තම් මේ දජ නිර්මාණය කරන්න බොහොම හොඳ හැකියාවක් තියෙන කෙනෙක් ජනක් ජයසූරිය මහත්මයා කියන්නේ අද දින මින පුවත්පත ඒ ගැන මේ විදිහට වාර්තා කරනවා ජනපති නිල දජය එලි දැක්වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල දජය එලි දැක්විනි පාලකයා සතු නිර්මල පාලනය සංකේතවත් කරන එම දජය ස්වාධීන රූපවාහිනී සේවයේ නිර්මාණ අධ්‍යක්ෂක ජගත් ජයසිංහ මහතා විසින් නිර්මාණය කරන ලද්දක් කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ ITN එකට ස්වාධීන රූපවාහිනියට ලොකු ආඩම්බරයක් ඒ ගැන මේ මේ දජය ගැන වීඩියෝ දර්ශන තියෙනවා අපි බලලෙමු සමතෝ ජගත් ජයසිංහ මහත්මයා අපේ ITN මාධ්‍යාලයේ බොහොම විශේෂ කෙනෙක් ජගත් ජයසිංහ මහත්මයා තුමන් තමයි මේ දජය නිර්මාණය කළේ අපි මේ පිළිබඳව මේ දවසේ ප්‍රවෘත්ති සටහනක් ලැබුවා අපි දැන් මේ ප්‍රවෘත්ති සටහන බලමු ජනාධිපතිතුමාගේ දජයේ දැක්වෙන නෙළුම් මලෙහි කලංකයේ සිට සිව්දිශාවන්ට විහිදෙන සූත්‍රිකා මගින් යසස හා කීර්තිය සැම අත පැතිර යන අයුරු නිරූපණය කෙරෙනවා. නෙළුම් මල වටා ඇති කහපැහැති වෘතයෙන් ප්‍රඥාවද සුදු පැහැති වෘතයෙන් සත්‍යවාදී බවද නිරූපණය කෙරෙනවා. සිව්කොන පිහිටි නාමල් සතරින් ජාත්‍යන්තර සම්බන්ධතා සහ ලොව සිව්දෙසින් පැමිණෙන්නන්ට දක්වන ආගන්තුක සත්කාරයද නාමලේ තැමිලි පැහැයෙන් දෙමළ ජනතාවද කොළ පැහැයෙන් මුස්ලිම් ජනතාවද නිරූපිතයි. එකිනෙක අභිමුඛව පිහිටුවා ඇති වීකරල් හා ඒ අතර තිබෙන කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වයද සංකේතවත් කෙරෙනවා. එක සමාන පළලින් යුත් සුදු තීරුව මගින් නිරූපණය කෙරෙන්නේ සියලු ආකාරයන්ගෙන් සලසන ආරක්ෂාවයි. එක සමාන පළලකින් යුත් කහපැහැති තීරුව මගින් සියලු කොටස් එකට බැඳී පවතී. ඉන් ජාතින් අතර එකමුතුව සාමය හා අන්‍යෝන්‍ය අවබෝධයත් කහපැහැයෙන් ඒ සැමතුල පවත්නා ජීවගුණයත් නිරූපණය කෙරෙනවා. එතමයි ජනාධිපතිතුමන්ගේ නව නිල දජය ඒ සංකේතයේ රූපයන් නැත්නම් මේ දජේ රූප මගින් කියවන දේවල් පිළිබඳව අපි මේ දවසේ විදිහට කිව්වේ සම්පතේ අතරේ මේ අගමැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහත්මයා පවා සඳහන් කරනවා මේ මැතිවරණයේ නිදහස සාමකාමීව පැවැත්ුණා ඒ වගේම එතුමන් මේ දවසේ ස්තුතිය පළ කළා තිබා තමන්ගේ පාර්ශවයට ඡන්දය ලබා දුන් පිරිස පිළිබඳව රසපුවත් පතා දෙය ගැන කියනවා මොනජිත් රසපුවත් පතේ මුල් පිටුවේ මේ ගැන සඳහන් වෙනවා අගමැතිතුමා ප්‍රකාශ කරා කියලා සුවාදීන කොමිෂන් සභාව නිසා ජනාධිපතිවරණයේ සාමකාමී වුණා තේෂාද සිල්වා තමයි මේ වාර්තාව රසට ලියලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ඇතුළු සියලු නිලධාරීන්ට කිසිදු ආකාරයක දේශපාලන බලපෑමකින් තොරව නිදහස සාධාරණ කටයුතු කිරීමට හැකි පරිසරය නිර්මාණය කළ නිසා මෙවර ජනපතිවරණය ඉතා සාමකාමීව හා සාධාරණ ලෙස පැවැත්වුණා කියලා තමයි එතුමා කියලා තින්නේ ඡන්දදායකින්ට බියෙන් සැකෙන් තොරව ඡන්ද පොළවෙත ගොස් තම අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා වූ බවත් අගමැතිතුමා ඩෙලිබිර පුවත්පත් අදේ ගැන මේ විදිහට කියනවා EC should continue to ensure independence මේ නිදහස් සාමකාමීව මැතිවරණය පවත්වන්නට මැතිවරණ කොමිෂන් සභාවට හැකි වුණා expresses gratitude to those who voted for Sajith මේ Sajith ප්‍රේමදාස මහතාට ඡන්දය භාවිත කළ පිරිසට ස්තුතිවන්ත වෙන බව එතුමන් කියු බව තමයි යොහන් පෙරේරා අද ඩෙලිබිර පුවත්පතට ලියන්නේ issue me a special statement prime minister Ranil Wickremesinghe said yesterday it was his desire to see the continuance of independence enjoyed by the election commission kiyala me vaarthave thawadurata dakwena me pilibandawa ye dawase api pravrutti satahanak thaba etuman nikut karapu nivedanaya pilibandawa swadhina commission sabha sthapane karamin athikala mema gauravaniya kramavediya thawadurata arakshawunu dakima tama balaporuttwa bawa agramathwarya nikut kala nivedanaya dakwenawa සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලු ජනතාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ස්තුතිය පළ කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට එය අවසන් වනතුරු කැපවීමෙන් ක්‍රියා කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අනිකුත් සියලු පාර්ශ්වයන්ට කෘතඥතාව පළ කරන බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔබනවතත් එකතු වෙන්නේ නිවුස් මෝර්නින් එක අපේ පත්තරවල තියෙන තොරතුරු ගැන තමයි කතා කරමින් හිටියේ. සම්පත් ඊයේ දවසේ හිටපු ජනාධිපතිතුමන් පස්වෙනි විධායක ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජන්මදිනයේ අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් එතුමන්ගේ කතාවෙදිත් සඳහන් කරනවා මේ තමන්ගේ සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන් මේ ටැග්ගක් වගේ දෙයක් තමයි මේ ඊයේ දවසේ දිරුම් දීමේ ඒ කටයුතු හැම දෙනෙක් මේ ගැන සඳහන් කළා. ඊයේ දවසේ වෙනුවෙන් උත්සව කිහිපයකුත් පැවැත්තුණා. ඕනජිත් මේ රසපුවත් පතේ තියෙනවා මේ එතුමන්ට සෙත් පතලා මේ උත්සවයකදී මැතිවරණකට යාම වඩා සුදුසුයි මේ මහින්ද මහත්තයා කියන්නේ මේ නාරම්පිට අභයාරාමයේදී මේ අදහස් දක්වමින් ක්‍රියාමාවරුන්ගේ දානමය පුණ්‍ය කටයුත්තක් සිදු කරන එතුමන්ට සෙත් පත. එතකොට එතුමා මේ අදහස් දක්වලා තියෙන්නේ ජනාධිපතිවරණය ජයග්‍රහණයත් සමග පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම වඩාත් සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නාරම්පිටදී පැවසුවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතුමා දක්වපු අදහස් මෙතන තියෙනවා මේ නජිත් මේ කැබිනට් එකෙන් භාගයක් අස්සෙලා ඉවරයි. ඔවුන් ජනතා මතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණයකට පැමිණිය යුතුයි. මේ අවස්ථාවේ සිදු යුත්තේද එයයි. පක්ෂ දෙකකට බලයේ ඉඳගෙන එකට වැඩ කරන්න අමාරුයි. ඒ නිසා එක පක්ෂයකට බලය ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරා කියලා තමයි මේකේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ උදෑසන කාලෙදී තමයි මේ දානමය කටයුත්ත සිද්ධ වුණේ. ඊට පස්සේ ඊයේ දහවල් කාලෙදී අපි දුටුවා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමන් අනුරාධපුර රුවන්වැලි මහා සෑපදු බිම පැවැති ඒ දිවුරුම් දීමේ උත්සවයටත් සහභාගී වෙනවා. ඒ අවස්ථාවේ ඡායාරූපයක් අද දවසේ ඩේලි මිරර් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා ඡායාරූපයේද සහිතව. ඊට ඉහළ කොටසේ ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගොඩක් අය කිව්වා සඳහන් කළා මේ අගමැතිවරයාගේ බලතල වැඩි වෙනවා කියලා. හැබැයි අගමැතිවරයාට හිමි බලතල මොනවද ඒ ගැන අද දවසේ ඩේලි මිරර් පුවත්පත මේ විදිහට ලියන ප්‍රවෘත්තියක් පවර්ස් ඔෆ් ප්‍රයිම් මිනිස්ටර් මේ අගමැතිවරයාට බලතල තිබෙන්නේ ආණ්ඩු පක්ෂේ නැත්නම් මේ කැබිනට්ටුවේ ප්‍රධානියා විදිහට තමයි එතුමන් කටයුතු කරන්නේ අගමැතිතුමන්. ඒ වගේම ප්‍රින්සිපල් ඇඩ්වයිසර් ටු ද ප්‍රෙසිඩන්ට් ඒ කියන්නේ ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙන ප්‍රධානියා විදිහට අගමැතිවරයා කටයුතු කරනවා කියලා. සමහර විට දැන් පහුගිය කාලේ බිල් එක මවන්න උත්සාහ කළා මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනත් එක්කම අගමැතිතුමාගේ බලය වැඩි වෙනවා, රජයේ ප්‍රධානියා ජනාධිපතිතුමාගේ බලය අඩුයි. ඒ වගේ තත්ත්වයක් කොහොම වුණත් අගමැතිවරයාගේ බලතල පිළිබඳව ඔය විදිහට තමයි සඳහන් කරන්නේ. ජනාධිපතිවරයාට ඊට වැඩි බලතල හිමිවන බව ප්‍රකාශ වෙලා තියෙනවා. ඩේලි පුවත්පත් සඳහන් කරන පවර්ස් ඔෆ් ප්‍රෙසිඩන්ට් ආෆ්ටර් ද 19th අමෙන්ඩ්මන්ට් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්කම ජනාධිපතිවරයාගේ බලතල මොනවාද කියලා. ප්‍රෙසිඩන්ට් කැන් ඩිසෝල් පාර්ලිමන්ට් ආෆ්ටර් 1 ඉයර් ඔෆ් ඉට්ස් ෆස්ට් සිටින්. මේ පළමු වාරයේ අවසන් වුනහම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව තිබ්බා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කලින්. හැබැයි ඒක වෙනස් වෙලා පාර්ලිමන්ට් cannot be dissolved until completion of 1.5 years. ඒ කියන්නේ අවුරුදු 4.5කට පස්සේ තමයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම only on the advice of the prime minister that the president can appoint the cabinet of ministers. මේ කැබිනට් අමාත්‍යවරු පත් කිරීමේදී අගමැතිතුමාගේ උපදෙස් මත තමයි පත් කළ යුතු වන්නේ. The ministerial posts can be held only by MPs. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පමණයි අමාත්‍ය දුර දැරිය හැකි වන්නේ. ද ප්‍රෙසිඩන්ට් කැන් බී ෂූඩ් කියලත් සඳහන් වෙනවා. දෙලි මිර පොත්පත ඔය විදිහට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පස්සේ ජනාධිපති සහ අගමැතිවරයාගේ බලතල පිළිබඳව සඳහන් කරන සම්පත්තර අපි කලින් කතා කරපු දෙය ඊයේ දවසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන් විපක්ෂ නායකතුමන් වෙනුවෙන් එතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් කොළඹ අභයාරාම විහාරස්ථානයේදී විශේෂ පින්කමක් පැවැත්වුණා. අපි ඒ පිළිබඳව ඊයේ දවසේ ප්‍රවෘත්ති සටහනක් ලැබුවා මේ විදිහට. මහින්ද රාජපක්ෂයන්ගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් කිරි අම්මාවරුන් 110 දෙනෙකු වෙනුවෙන් දානමය පින්කමක් නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැත්ුණා. විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ එය සන්නිධාන කළේ. මේ අතර මෙම දානමය පින්කමෙන් අනතුරුව කේක් කපා උපන්දිනය සැමරීමටද මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. මේ ආණ්ඩුව නිතාම තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිත්වයෙන් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ හොඳම වැඩේ ජනතාවගේ වරමට ඉඩ දෙන එක. කොයි කාලේ විතර වගේ වේද මේ පතන අගමැතිතුමනි මේ අමාත්‍යවරුන්ගේ පත්කිරීම? මොකද මේ තා කෙටි කාලයකනේ මේ අමාත්‍යවරු පත්වීම සිදුවන්නේ. මේ කැබිනට් එකේ භාගයක් දැන් අස් වෙලානේ. දැන් 5 දෙනෙක් අස් වෙලා තියෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ යන්නේ කියලා.
පහුගිය ආණ්ඩුවේ දූෂණ වලට වංචා වලට සිද්ධ නැති අමතරුන්ට ඒ කියන්නේ ඒ ඔක්කොම අපි පරීක්ෂා කරන්න නීති අනුකූලව පරීක්ෂා කරන්න මේක පහුගිය කාලේ වගේ දේශපාලන පලිගැනීම් වලට නෙමෙයි නියම කුලව වැඩ කරන්න කටයුතු කරනවා පෞරජිත් මේ මහින්ද රාජපක්ෂ මහතා එහෙම තමයි අදහස් ප්‍රකාශ කළේ මෞබිම පුවත්පතේ තියෙනවා ජාතික ජනබල වේගයේ අඳු කුමාර දිසානායක මහතා ඊයේ මාධ්‍යම පවත්වලා තියෙනවා එතුමන්ගේ මූලස්ථානයේදී සටන අත්හරින්නේ නැහැ මේ වර්තාව ගේන්නේ අනුරාධා හේරත් ජනපති වර්ණයේ ප්‍රතිපල කුමක් වුවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල විය හැකි කවර තර්ජනයක් හමුවේ වුවද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයේ තම සටන අත් නොහරින බවට ජවිපේ නායක අඳුර කුමාර දිසානායක මහතා සපත කළා කියලා තමයි මේ සඳහන් වෙන්නේ මේ මේ පුවත්පත් සාකච්ඡා වේ දර්ශන අපි සතුව තියෙනවා නජිත් අපි වීඩියෝ දර්ශනෙට ගිහිල්ලා එන්න අපි අපේක්ෂා සහගත ඉලක්කයක් තිබුණා නමුත් මැතිවරණයෙන් පසුව ප්‍රතිඵලවල ඒ අපි එළඹුණු මැනීම අපිට ලැබිලා නැති බව අපි දන්නවා ප්‍රතිඵලය කවරක් වුවත් අපි විශ්වාස කරනවා මේ රටත් මේ රටේ ජනතාවට ගත යුතු මාවත වන්නේ මැතිවරණ ව්‍යාපාරයේදී අප විසින් පෙන්වා දෙන ලද මාවතම තමයි. මොකද ආර්ථික සංවර්ධනය සඳහා තිබෙන මාවත, ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම සඳහා තිබෙන මාවත, යහපත් සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා තිබෙන මාවත, ජාතික සමගිය නිර්මාණය කිරීම සඳහා තිබෙන මාවත අප විශ්වාස කරනවා. ජාතික ජනබල වේගයේ විසින් පෙන්වා දෙමුළු මාවතම පමණයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටත් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි නොසැලී සටන් කරන බව. ලක්ෂ 4කට අධික ජනතාවක් අප කෙරෙහි විශ්වාස තබලා අපි ඡන්ද ප්‍රකාශ කරපත් කොට තිබෙනවා. ඒ සියලු ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙනවා පමණක් නෙවෙයි. ඔවුන් අප කෙරෙහි විශ්වාසය තබලා ඡන්දය ප්‍රකාශ කරා නම් ඒ සෑම ඡන්දයකම ගරුත්වේ වටිනාකම අපි ආරක්ෂා කරන බවට සාධකයි. අදයි විදිහට තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමන් සඳහන් කළේ අදහස් පළ කළේ තමන් හිතපු තරම් ඡන්ද හම්බුන්නේ නැහැ කියලා තුමන් සඳහන් කළා. කොහොමවත් ඡන්ද ලබා දුන්න පිරිසට තුමන් ස්තුතිවන්ත වෙනවා. යතරදී අපි සූදානම් දැන් කාටුන් බලන්න. අද සපත අපි මුලින්ම අවධානයම් කරන්නේ කාටුන් මොන පුවත්පතේද? ඔව් නජිත් මේ අද පුවත්පතේ ජනරාණි ගැන යන කාටුන් එක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා ජනරාණි ඉන්නවා මගේ ඉටිපිලිම බලන්න පොළොන්නරුව ආරෙල්ල ජනරාණි එතකොට හනෝ ඒ ගමන් ඇටසැකිල්ල බලලා එන්නත් පුළුවන් නේද? අයිත් අර තුමා ආනවා ඒ කාගේද යකෝ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මම හිතන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ ඇවිල්ලා ඉන්නේ. ඒකේ තෑගි මල්ලකුත් අරගෙන නේද? තෑගි මල්ලකුත් අර මම හිතන්නේ මේ අර පොරොන්දු මල්ල මේ. හ්ම් හ්ම්. එතුමා පොරොන්දු මල්ල අරගෙන නත්තල් සීයා වගේ කරේ තියාගෙන දාසලව බලන්න. ඒ කියලා තමයි මේ දාස පිළට වෙලා බලාගෙන ඉන්නේ. හ්ම් හ්ම්. හොඳයි ලංකාදීප පුවත්පතේ අද 36/20 ගේ hina වැස්ස කාටුනේ මේ. මේ අර අපි කලින් කිව්ව කෙනෙක් ගැන තමයි ඇඳලා තියෙන්නේ. බලන්න මේ ඉන්නේ කවුද කියලා. ඔන්න දැන් ටීවී එකේ ප්‍රවෘත්ති යනවා මේ ඡන්ද ප්‍රතිඵල යනවා අත්තනගල්ල ආසනය වැඩි ඡන්ද කියලා ඔන්න දැන් ඡන්ද ගානක් කියන්න යනවා එතකොට මේ මොලේ පැලු නද මන්දා කියලා බිම වැටෙනවා මෙහිම බිම වැටෙන්නේ කවුද මේ හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා මැඩම් වගේ අපිට පේන නම් තියෙනවා තව කාටුනේ තියෙනවා නජිත් මේ ලංකාදීපේ ඒ තුමා කාටුනේ එතුමයි සජිත් මහතේ වගේ කෙනෙක් තමයි මෙතන ඉන්නේ සර්ට තාම 52නේ ඔය හිටියා වගේම තව 20ක් ඉවසගෙන ඉන්න. JR බලයට ආවෙත් 72 දී. දැන් ගෝඨාභයටත් 72යි. එතකොට අර එතුමගේ ගෝල මහත්තයා ඇවිල්ලා කියනවා "ඔව් සර්, කලටි පොල් වගේද කොට්ට පොල්." කලටි පොල් වගේද කොට්ට පොල්.
ඇතර ඩේලි මිරපුවත් පතය අද දවසේ ඩේලි පංච කාටුනේ තමයි මේ බලන්න. මේ සාමාන්‍ය මනුස්සෙද්ද කොහමරි මේ පොහොට්ටුවක් වගේ එකක් අතේ තියාගෙන ඉන්නෝ. දැන් රොකට් එකක් වගේ එකක් උඩ යවන්නද කොහෙද හදන්නේ? සෝෂල් ක්‍රයිසිස් නැත්නම් මේ සමාජ අර්බුදය කියන දේ දේශපාලකතුමන්ලා පහුගිය දවස්වල හොඳට මාකට් කළා. ඉතින් මේ රොකට් එකම ඉස්සරහටත් උඩ යවයිද කියලා තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. කොහොමුණත් ඉතින් ජනතාවගේ පාර්ශවෙන් බොහෝ චෝදනා තියෙනවා රට ඉස්සරහට යන්න ඕනේ කියන කාරණාව තමයි හැම වෙලාවෙම කියන්නේ. ඉතින් අලුතින් පත්වෙන පිරිස රටේ අර්බුද නැති කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ කාටුනයක් තියෙනවා නජිත් එකක් ලංකාදීප පුවත්පතේම පංකජ රුවින්දගේ කාටුනේ සරදම්. එමති කුමෙක් අය කෙනෙක් ඉන්නවා සරදම්ද කොහෙදත් ඉන්නවා තේනුවල රට ගිහිල්ලලු. එතකොට සරදම් මහනෝ එහෙනම් ටිකට් හදාගෙන ඉඳලා තියෙන්නේ ගෝට නෙවෙයිනේ. හ්ම්. ගෝටාපේ රාජපක්ෂ මහත්තයා තමයි කිව්වා නේද ටිකට් හදාගෙන ඉන්නයි. සහ මේ සමාජ මාධ්‍යවලත් අපි දැක්ක පින්තූරවල මේ රට යන ෆොටෝ තිබ්බා. ඒව ඇත්තද බොරුද කියන දන්නයි. ඉතින් සමාජ මාධ්‍යවල ඒ ගැන කතා වුණා. ඒ අතර දිවෙන පුවත්පතේ අද ජෙෆ්‍රිගේ කාටුනේ මේ බලන්න අර ඉස්සෙල්ලා මේ ඡන්ද ප්‍රතිඵල අහලා මේ පස්සත් බිම ඇනලා එක්කෙනෙක් කියනවා මේ යාම තමයි මේ දැන් පොහොට්ටුවේ රස්නෙට නැත්නම් මේ පොහොට්ටුව කියන ඉරේ රස්නෙට හොඳටම දාඩිය දානවා. මේ අතේ එල්ලගෙන ඉන්නවා මේ අර නිදහස් පක්ෂි නැත්නම් අත සුරකින්න නෙගිය මේ පොහොට්ටුවේ රස්නෙට පිච්චිලා දාඩියක් දානවා වගේ අත්තනගල්ල කියන බෝඩ් එකක් ගැලවිලා වෙසෙක් කියලා. හැබැයි තින් යන්නෙත් ඉතින් අත්තනගල්ල පැත්තරම තමයි විවේක සුවෙන් ඉන්න කියලා තමයි ජනතාව නම් කියන්නේ. සම්පත් මල්ලඟ දිනන නැජිත් මෞබිම පුවත්පතේ MD විරත්නගේ මර්සිපාල කාටුනේ මේකේ කතා කරන්නේ රට යන කතාවක් ගැන තමයි. අරගොල්ලොත් රට මැනනද? කවුද? රාජෝග නැහැ කියපු කට්ටිය නැත්නම් මතකද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රාජෝග නැහැ කියලා? ඔය ජ්‍යොතිෂඥයොත් දෙන්නෙක් තුන් දෙනෙක් විතරක් තමයි කිව්වේ මේ කොහොම හරි දෙන්න නැහැ කියලා. මේ කට්ටිය ඔක්කොම කිව්වේ මේ රාජෝගයක්වත් නැහැ, දිනන්න හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් දැන් දිනලානේ. ජ්‍යොතිෂය විශ්වාස කරන්න පුළුවන්ද කියලාත් හිතෙනවා. ඒ ගැන ඉතින් ප්‍රශ්නයක්. කොමුණත් සිලෝන් ටුඩේ පුවත්පතේ අද දවසේ කාටුනේ මේ MD වීරරත්න අඳින කාටුනේ. ඔන්න බලන්න මේ කවුලුවෙන් බලාගෙන ඉන්න කෙනෙක් හැපි කියලා මේ සතුටින්ද කියලා මේ දැන් පහුගිය දවස්වල මේ ගෙවල් වල ජනෙල් වලින් එහෙම බිකම් කරලා බලන්න හිටියා. රෑට රෑට ඇවිල්ලා ජනතාව සතුටින්ද ඉන්නේ කියලා බලනවා කියලා කෙනෙක් කිව්වා. මේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා වගේ කෙනෙක් තමයි ওই ජනෙලෙන් බලන්නේ. කවුරුද හැද බලන්නේ? මේ ජනතා විමුක්ති පෙරුණේ නායකතුමා අනුර කුමාර දිසානායක මහත්මයා මේ ඡන්ද ගණන් කරනවා. දැන් ඉතින් හිතපු තරම් ඡන්ද හම්බුනේත් නැහැ කියලා කිව්වනේ. ඒ ගැන ටිකක් අනස්සල්ලෙන් ඉන්නේ. කවුලුවෙන් බලනවා මේ ඇවිල්ලා සතුටින්ද ඉන්නේ කියලා. මම තව කාටුන් එකකට යනවා නජිත්. මේ අද පුවත්පතේ ප්‍රියන්ති පෙරේරා කියන ඩොග් ටෝක් කාටුන් එක. මේකේ කතා කරලා තියෙන නජිත් මේ ශාස්ත්‍ර කියපු කට්ටිය ගැන තමයි. මේ ඇත්තටම මේ අනාවැකි කියන එක හරි එදේ හරි මේ ඇත්තට වෙනවද බොරුවට වෙනවද මුදල් වලට වෙනවද කියලා මේ කාටුනේ හොඳට ඇඳලා තිනවා ප්‍රියන්ති පෙරේරා. මුදල් දෙස බලා අනාවැකි කියනු ලැබේ. ඒකට ඩොක්ස්ලා දෙන්න ඉන්නවා. හත් වලාමේ වෙච්ච දෙයට අපි අහලා තින්නේ මක් කරන්න කියලානේ. හැබැයි මේකේ අර ඒගොල්ලන්ගේ මොලේ වසා ඇත නේද? ඒගොල්ලන් මොලේ තින්නේ කොතනද කියලා ප්‍රියන්ති පෙරේරා හොඳට ඇඳලා හොඳයි. රස පුවත්පතේ අද සිසිල් ප්‍රනාන්දු අඳින කාටුනේ තමයි මේ. මේ දේශපාලකතුමන්ලා පහුගිය කාලෙ ඉතින් හොඳට මඩ නාගත්තා, මේ මඩ ගහගත්තා. මේ දැන් මේ දවස්වල ඉතින් කට්ටිය කරන්නේ ඔය ගහගත්ත මඩ ටික හොදගන්න එක. හොදමු මඩ හොදමු කියලා නේද දේශපාලකතුමෙක් මේ වතුරෙන් තමන්ගේ මඩ ටික හොදනවා තමයි අද දවසේ පේන්න තියෙන්නේ. අපි ඉස්සරහට ඉතින් ඔය මඩ ගහගෙන වැඩක් නැහැ. රටක් විදිහට අපි කොතනද ඉන්නේ, අපි ඉස්සරහට යන්න ඕන කියන දේ තමයි දේශපාලකතුමන්ලා තේරුම් ගන්න ඕන. කරුණ සම්පත් මේක රජිත් මේ මෞබිම පුවත්පතේ මේ MD විරත්නම අඳින කාටුන් එකක් පුටු මාරු කරගෙන ඉන්නවා. කාටුන් එක දැක්කම තේරෙනවා මේ මොකද්ද මේ පුටු දෙක කියලා. අගමැති පුටුවයි විපක්ෂ නායක පුටුවයි මාරු කරගන්න දෙයක් නැති වෙයි. බලමු අපි. හොඳයි, මේ දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ බලමු අද ෆේස්බුක් මොනවද කියන්නේ කියලා. හිටපු ජනාධිපතිතුමා කියපු විදියට දූෂණයෙන් තොර ඇමතිවරු තෝරා ගැනීම තමා නව ජනාධිපතිතුමාට තියෙන අභියෝගය. ඔය හිටපු ජනාධිපතිතුමා දූෂණයට වංචාවට එච්චර කැමති කෙනෙක් නෙවෙයිනේ. එතුමා කිව්වා මේ දූෂණයෙන් වංචාවෙන් තොර ඇමතිවරු තෝරගන්න එක තමයි මේ තියෙන ගැටලුව කියලා. දැන් නව ජනාධිපතිතුමාට තියෙන අභියෝගයත් ඒකම තමා. දැන් අනිත් එක්කෙනා කියනවා එතුමා මැටියෙන් හරි හදලා පනපොවල ගනී කියලා. මේ මැටියෙන් හරි හදලා පනපොවල ගන්න පුළුවන් කෙනෙක් තමයි ජනාධිපති විදියට පත් වෙලා තියෙන්නේ. අපි දැක්ක මේ
අපි රටේ සම්පත් මේ පහුගිය කාලේ ගොඩක් තැන්වල කුණු ගඳ ගහන තැන් තිබ්බ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ හැම දෙයක්ම නැති කරලා කොළඹ නගරය මේ ආසියාවේ හොඳම නගරේ බවට පත් කළා. ඉතින් ඉස්සරහට මේ වැඩ කොටස සාර්ථක කරන්න එතුමට හැකිවි කියලා අපි විශ්වාස කරනවා. එතුමා මේ නජිත් මේ තාක්ෂණෙත් එක්ක පොඩ්ඩක් ඉස්සරහට යන පුද්ගලෙක් කොළඹට වඩා මං කැමති වේග හදපු කොට කියන. තාක්ෂණෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඒක එතුමට ඉදිරි දැක්මක් විදිහට තියෙනවා. අපි සුබපතනවා ඒක කරන්න. මල්ලඟ තියෙනවා නජිත් ලංකාදීපේ තලන්ගම ජයසිංහගේ පලාමල්ල. මෙතන ඉන්නවා පුද්ගලියෝ දෙන්නෙක්. මට පේන්නේ කෙනෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ, අනිත් එකන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ. ඔබේ ජයග්‍රහණය ගැන මා තරම් ප්‍රීති වෙන අයෙක් නැත. ඔබේ ජයග්‍රහණය ගැන මා තරම් ප්‍රීති වෙන අයෙක් නැත. මෙහෙම කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි දන්නවා මොකද එහෙම කියන්නේ කියලා. තිබ්බ තැන වෙනස් වුණ නැති හින්දා එතුමන් කැමති. කොහොනත් අපි දැන් වෙලා බලන්නේ. ඔබ එකතුන්නේ න්ියස් මෝනින් එක අපි කාටුන් බල බල හිටියේ. තවත් කාටුන් තියෙනවා බලන්න. මේ අද පුවත්පතේ කාටුනේ බලන්න. අද පුවත්පතේ කාටුනේ මේ පැති දෙකක් ගැන තමයි කියන්නේ. ඔන්න බලන්න මේ අනු කුමාර දිසානායක මහත්තයා පහුගිය දවස්වල ඉතින් මධ්‍යම පන්තිය ගැන තමයි හිත හිටියේ. දැන් එතුමන්ලා නියෝජනය කරන්නේ වැඩ කරන පන්තියනේ. හැබැයි ඉතින් අර පොඩ්ඩක් ලව් කරන්නේ නැත්නම් ආදරය කර කර හිටියේ මධ්‍යම පන්තියට. ඔන්න දැන් මධ්‍යම පන්තිය කෙනා වෙන කෙනෙක් එක්ක යනවා. වෙන දේශපාලකතුමෙක් එක්ක ගිහිලා දැන් ඉතින් තිබ්බ තැනක් නැහැ. වැඩ කරන පන්තියත් ඔන්න දැන් තරහ වෙලා යනවා. දැන් අනු කුමාර මහත්තයලට වැඩ කරන පන්තියක් නැහැ, මධ්‍යම පන්තියක් නැහැ කියලා තමයි අද පුවත්පත කියන්නේ. ඊළඟට මේ නජිත් දිවෙන පත්‍රයේ අනුරාධගේ කවිය ඕකයි තත්ත්වය. බැරි වුණ නිසා ජය ගන්නට සජිත්ට කටයුතු කළා තනතුරු අත් හරින්ට. දැන් බල තලය උතුරන්නට රනිල්ට සන්තෝෂේ බෑ පොඩි පොඩි අලින්ට. පොඩි පොඩි අලි ගොඩක් සතුටෙන් ඉන්නවා කියලා තමයි අනුරාධ කියලා තියෙන්නේ. රැතර දිනමින පුවත්පතේ අද දර්ශක කපුගේ අඳින කාටුනේ මේ බලන්න මේ ඉන්න කෙනාව අඳුර ගන්න පුළුවන්ද කියලා. ගොඩක් ජනප්‍රිය කෙනෙක්, ලස්සන ලස්සන කතා කියන කෙනෙක් මැතිවරණ කොමිසමේ සභාපතිතුමන්. ඔහුම දැඩි තීන්දුවන් පහුගේ කාලෙක ගත්ත. එතුමා මාධ්‍ය ගැනත් විවිධ දේවල් කිව්වා. ඔය අතරේ දැන් ජනාධිපතිවරණය කියන කඩුල්ලෙන් පැනලා ඉන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා. දැන් ඔන්න ඉස්සරහට පනින්න තියෙන්නේ පලාත් සභා ඡන්දය කියන කඩුල්ල. ජනාධිපතිතුමත් ඒ ගැන පොරොන්දුවක් දුන්නා. ජනාධිපතිතුමාට පොරොන්දුවක් දෙන්න කියලත් මැතිවරණ කොමිසමේ සභාපතිතුමන් අර ඡන්ද ප්‍රතිඵල කියන දවසේදී කිව්වා ඉක්මනටම පලාත් සභා ඡන්දය තියන්න කියලා. කොහොම වුණත් ඉස්සරහට ඉක්මනටම පලාත් සභා ඡන්දය තියයි. මොකද පලාත් සභා මේ දවස්වල අතුරුදන් වෙලා තියෙන්නේ. සම්පත් මල්ලක තව කවි පදයක් තියෙනවා. නජිත් දිනමින පත්‍රයේ දිල්රුගේ සී පදය. ජයමෙන් පරාජය ඉවසූ එකම සිතින් ගත හැක ආදර්ශ ජනපති සටන වෙතින්. අල්වා පෙරට යමු මිනිසත් කමේ අතින්, රට ගොඩ නැගීමද අභියෝගයකි ඉතින්. අභියෝග අපි කොහොමත් ජයගන්න ඕනේ නජිත්. මේ අපි බලමු අපිට ජයගත් අභියෝගත් එක්ක මේ අභියෝග ජයගන්න බැරිකමක් නෑ. මේ රට හදන්න බැරි නම් හදන්න පුළුවන් රටකොත් නෑ. දිල්රුගේ සිපදේ එම කියනකොට මෞබිම් පුවත්පතේ දවසේ පද හතර තමයි අපි තෝරගත්තේ අද දවසේ කාටුන් අවසන් කරන්න. එල්ලාගෙන ඔෆිස් වල ජනපති මූණ, පිල් මාරුවේ අනුහසගෙන හැරපාන, සෙල්ලම මේන් පසු නවත්වන්නට ඕන ඉල්ලීමකි කදිම නව ජනපතිගේන. එල්ලාගෙන ඔෆිස් වල ජනපති මූණ, පිල් මාරුවේ අනුහසගෙන හැරපාන, සෙල්ලම මේන් පසු නවතන්නට ඕන ඉල්ලීමකි කදිම නව ජනපති ගේන. එතමයි විදුර අබේ නායක දවසේ ලියන දවසේ පද හතර. හැම ආයතනයකම ජනාධිපතිතුමාගේ පින්තූරය එල්ලන ගොඩක් අය දඟලනවා. අලුතින් ජනාධිපති කෙනෙක් පත් වුණාම මුලින්ම කරන්නේ මේ ජනාධිපති ප්‍රතිඵල කියනකොටම, ඇතිවරණ ප්‍රතිඵල කියනකොටම, ප්‍රතිඵල දැනගත්ත ගමම ගිහින් කරන්නේ පින්තූරේ මාරු කරන එක. තමන්ගේ බලය පෙන්වන්න ඒ දේවල් කරන්න පින්තූරේ මාරු කරන. හැබැයි ඉතින් දැන් ඉස්සරහට ඒ දේ වෙන එකක් නැහැ. ජනපතිරුව වෙනුවට රාජ්‍ය ලාංඡනය පාවිච්චි කරන්න කියලා අලුත් ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. ඒක බොහොම වටින කාරණයක්. හැබැයි අපි සූදානම් සම්පත් කාටුන් වලින් පස්සේ විදේශ පුවත්වලට අවධානය යොමු කරන්න. රෝනජිත් අද මේ විදෙස් පුවත්වලට ලංකාදීපේ තියෙනවා පුවතක්. මේක මියස්ටක අවිහරණ කටයුතු කඩිනම් කරන්න ට්‍රම්ප් උතුරු කොරියාවට කියයි කියලා තමා මේ තියෙන්නේ. ජනපතිතුරු දෙදෙනාගේ පින්තූරෙකුත් මේ සටන් වෙනවා. එකඟ වූ පරිදි නියෂ්ටික අවිහරණ කටයුතු කඩිනම් කරමින් අවසන් කරන්නයි
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ පුවත් සේවා ඊයේ වාර්තා කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ පොඩ්ඩක් ඒ දවස්වල ඉඳලා මේගොල්ලෝ පොඩ්ඩක් තරහෙන් හිටපු කට්ටිය නේ නජිත්. හැබැයි දැන් පොඩ්ඩක් යාළුවෙන්න ඉල්ල. ආයිත් තරහ වෙන මට්ටමකට මේක මේ සිටි වෙලා ලෝකෙට කොහොම බලපයිද කියන්න බෑ. ඇමරිකා ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් මෙසේ ඉල්ලීමක් කළේ සිය ට්විටර් ගිණුම ඔස්සේය. ඊට හේතු වූයේ 2020 ඇමරිකන් ජනාධිපති වර්ණයේදී ට්‍රම්ප්ට අභියෝග කළ හැකි ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා වනු ඇතැයි විශ්වාස කරන ඩෙමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් කළ ප්‍රකාශයකට අනුව කියලා තමයි මේක වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. අතර අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන විදේශ තොරතුරු අතිරේකෙන් මේ විදිහට ප්‍රවෘත්තියක් ලැබියා. IRA killed 7 including foreign workers. At least 7 civilians were killed, most of them foreign workers, and 30 wounded in an airstrike on Monday hit a biscuit factory in southern Tripoli, Libya Health Ministry said. Kela me Libya visaukya matyanshe sadahan karana vidiyata me bomba praharin me gun praharin hat deneku jeevithakshayata patwela thiyena. E pirisa videsh shramikayan pirisak e atharedi tawat 30kata asanna pirisak tuwal labu bawa thamai oun wartha karanne. Biscuit karmaanta shalawakata me gun prahare ellagunu bawatai videsh thoraturu wartha karanne. Api sudanam sampatta kridapuwat walata avadahane yomu karana. ඕරජිත් මේ ක්‍රීඩා පොතක් තියෙනවා පාපන්දු පිළිමදනන් නෙමෙයි ආසියානු කලාපීය තරගාවලිය ගැන 2022 ලෝක කොසලාන සුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව හා තක්මිනිස්තාන දෙවෙනි අදියර අද කියලා තමයි තියෙන්නේ. එළබන 2022 ලෝක කොසලාන පාපන්දු තරගාවලියට සුසුකම් ලබා ගැනීමෙන් ආසියානු කලාපීය තරගාවලිය ශ්‍රී ලංකාව හා තක්මිනිස්තානය අතර දෙවෙනි අදියර අද තක්මිනිස්තානයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4ට මේ පැවැත්වෙන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒ අතරේ අර ශ්‍රී ලංකාවේ එමර්ජින් ටීම් එක නැත්තම් මේ ඒකණ්ඩායම සහභාගී වුණා තරග කිහිපයකට. ඒ ගැන අද ක්‍රීඩා අතිරේකයෙන් කියනවා ඩේලි මිරර් පුවත්පත. මේ විදිහට ශ්‍රී ලංකා එමර්ජින් 11 ක්‍රෑෂ් ටු 3rd ඩිෆීට් 3 වෙනි පරාජය සිද්ධ වුණා කියලා. ශ්‍රී ලංකා එමර්ජින් 11 ක්‍රෑෂ් ටු their 3rd successive defeat of the ongoing ACC Emerging Cup cricket tournament with 7 wicket loss of Afghanistan Emerging 11 in the final round match played Cost Basa yesterday. ye davase pavettechi taragye pilibandawa hoy vidiyata daily mirror pawathata toraturu wartha karana sampath Purajit api me ada dinata patthara walin samugamu අපි පත්තර මේ විදිහට අවසන් කරන්න සූදානම් වෙන්නේ න්ියුස් මෝර්නින් සමගින්. අද දවසේ ජාතික පොත්පත් බොහෝ තොරතුරු වාර්තා කළ තිබා. අපි සියල්ල ඉතාමත් ඉක්මනින් ඔබට ගෙනෙන්න තමයි උත්සාහ කළේ. අපි සූදානම් සම්පත් ඒ විදිහට සමගත් අයිත් අපි හෙට උදෑසන මුණ ගැහෙන්න සූදානම්. හැම දිනෙකටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.